ටෙස් ක්‍රිකට් තරඟවල ප්‍රතිකරුවන්ට ලැබෙන අවස්ථාව වැඩි නිසා ශතක වාර්තා වෙන අවස්ථාව වැඩි. කොමුණත් ටෙස් ක්‍රිකට් තරඟේ කුණත් කණ්ඩායමක පළවෙනි ප්‍රතිකරු හතර දෙනාම ශතක ලබා ගන්නවා කියන්නේ ලෙහිසි පහසු දෙයක් නෙමෙයි. මේ විදිහ ජාත්‍යන්තර ටෙස් තරඟ 2503ක් පවත්වලා තිබුණත් කණ්ඩායමක පළවෙනි ප්‍රතිකරු හතර දෙනාම ශතක ලබා ගත්ත අවස්ථා තියෙන්නේ 3ක් විතරයි. මේ නිසා මේ වැඩේ මොනතරම් අපහසුද කියන දේ පැහැදිලි. මුලින්ම ටෙස් තරඟයක පළවෙනි ප්‍රතිකරු හතර දෙනාම ශතක ලබා ගන්නේ 2007 මීන්පුරවල බංග්ලාදේශ කණ්ඩායමක තිබුණු ටෙස් තරඟයක ඉන්දියා කණ්ඩායම මේ හපංකම මුලින්ම පෙන්වන්න සමත් වෙනවා. එදා ඉන්දියා කණ්ඩායමේ ආරම්භක ප්‍රතිකරු විදිහට පිටියට ආපු දිනේෂ් කාතික් එක්ක වසීම් ජෆර් දෙන්නම ශතක ලබා ගන්න සමත් වෙනවා. කාතික් ලකුණු 129ක් ලබා ගනිද්දී ජෆා ලකුණු 138ක් ලබා ගන්නවා. ජෆා අයහපත් සෞඛ්‍ය තත්ත්වය නිසා තමයි පිටියෙන් ඉවත් වෙන්නේ. අංක 3 ප්‍රතිකරු විදිහට ආපු නායක රාහුල් ද්‍රාවිඩ් ලකුණු 129ක් ලබා ගන්න සමත් වෙද්දී අංක 4 විදිහට ආපු සචින් තෙන්ඩුල්කා නොදෙවි ලකුණු 122ක් ලබා ගන්න සමත් වෙනවා. එදා ඉන්දියා කණ්ඩායමේ ඉනිම අවසන් කරන්නේ කඩුලු 3කට ලකුණු 610ක් විදිහට. කරච්චිවලදී නැවත වතාවක් මේ විදිහට පළවෙනි ප්‍රතිකරු 4 දෙනාම ශතක ලබා ගන්න සමත් වෙනවා. එදා තරඟයේ තියෙන්නේ පාකිස්තාන කණ්ඩායමත් ශ්‍රී ලංකා කණ්ඩායමත් අතරේ. තරඟේ පාකිස්තාන් දෙවෙනි ඉනිමේ ආරම්භක ප්‍රතිකරු විදිහට එන අබිඩ් අලියෙක් ෂාන් මෂුඩ් දෙන්නම ශතක ලබා ගන්න සමත් වෙනවා. මෂුඩ් ලකුණු 135ක් ලබා ගනිද්දී අලි ලකුණු 174ක් ලබා ගන්න එදා සමත් වෙනවා. නායක අසා අලි ලකුණු 118ක් ලබා ගනිද්දී බාබා අසාම් ලකුණු 100ක් නොදෙවි ලබා ගන්න සමත් වෙනවා. ඊට පස්සේ ශ්‍රී ලංකා කණ්ඩායම 2023 දී අයර්ලන්ත කණ්ඩායමට එරෙහිව මේ හපංකම් පෙන්වන්නේ කලින් අවස්ථා දෙකටම වැඩිය හොඳ දක්ෂතායක. තරඟේ ආරම්භක ප්‍රතිකරු විදිහට ආපු නායක දිමුත් කරුණාරත්න ශතකයකුත්, අනෙක් ආරම්භක ප්‍රතිකරු නිශාන් මදංක ද්විත්ව ශතකයකුත්, අංක 3 ප්‍රතිකරු කුසල් මෙන්දිස් ද්විත්ව ශතකයකුත්, අංක 4 ප්‍රතිකරු ඇන්ජලෝ මැතිව්ස් ශතකයකුත් එක්ක මේනිමේ ලකුණු රැස් කරන්න සමත් වෙනවා. මේ අවස්ථා තුනේදීම ශතක 4 ගානේ වාර්තා වෙද්දී එක ශතකයක් නායකයාගේ නමට වාර්තා වීම තමයි විශේෂම සිද්ධිය. ද්‍රාවිඩ්, අසාර්, දිමුත් 3 දෙනාම මේ තරඟවල ශතක ලබා ගන්න සමත් වෙලා තියෙනවා. ආසියාවේ කණ්ඩායම් විතරක් සම්බන්ධ වෙලා තිබුණු මේ තරඟ වාර්තාවට අයර්ලන්ත කණ්ඩායම තමන්ගේ නම ඇතුළත් කර ගැනීමත් සුවිශේෂී සිද්ධියක්. මේනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත්, cricket world කැමති ඔබේ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටියේ නම් දී සපිරි තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් cricket ලංකාවෙතින් ඔබට සුබ දවසක්.